අපි දෙන්නට ඉතින් කතා කරන්නවත් බැරි වුණානේ. අනික මේ දවස්වල පොඩ්ඩක් මම බිසි. බිස්නස් වලත් එක පොඩ්ඩක් ඉර වෙලා ඉන්නේ. පුතාව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණොත් දන්නේ. හැබැයි මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඩුබායි වල. මට ඕනම් try එකක් දෙන්න පුළුවන් කතා කරන්න. මම දැන් දිව්‍යා ගණේෂන් ඉදිරිමාන්. කුමරන්ගේ wife. කුමරන් මේ ටික හොඳට අහගන්නවා. එරික් කියන්නේ තමන් හිතාගෙන ඉන්න ජාතිය මිනිහෙක් නෙවෙයි. එයාගේ වහින් උරව වැඩ නැහැ. තේරුණාද? මං ආසයි ඔයාට තව සහෝදරියක් හරි සහෝදරික් හරි හිටියා. මොකද මේ හැම දෙයකම බර ඉස්සරහට වට තනියම කරගහන්නයි වෙන්නේ. ඇත්තටම ඇයි තාත්තේ ඔයාට මිච්චර සල්ලි දීපලයි තිබිලා තව ළමෙක් හදන්න බැරි වුණේ? හැබැයි මං ඔයා වුණා නම් ළමයි තුසිමක් කලලා. අපේ අප්පච්චි හැමදාම කිව්ව පුතා අයියයි මායි විතරක් පවුලක mati කියලා. එයා හැමදාම මට කිව්වේ කවදා හරි ලොකු පවුලක් හදන්න කියලා. ඒත් ඉතින් අපිට උන දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. කොච්චර සල්ලි භාගෙ තිබුණත් කොච්චර දීපල අපිට ඕන දේවල් ඒ විදිහටම ලබා ගන්න බෑ පුතා. දැන් බලන්න හොඳ උදාහරණයක් ඔය දුප්පත් අසරණ ගෙවල් වල ළමයි දුසිංගාන. හැබැයි
උන් මොන විදියට හරි ජීවිතේ ජය ගන්න. තාත්තා කියන කතාව හරියටම හරි තාත්තේ. මොකද අපේ ඉස්කෝලේටත් ආවා ස්පොන්සර්ෂිප් එකක් තිබ්බ ළමෙක්. ඒ ළමයාගේ අම්මයි තාත්තයි කවදාවත් ඉස්කෝලේට ඇවිල්ලා නැහැ. අනික මං හිතන විදියට ඒ ළමයා හැදුනේ ආච්චි සීයිත් එක්ක. තාත්තා පිළිගන්නවද? ඒ ළමයා හැමදාම පන්තියේ පළවෙනියා. ඒ විතරක් නෙමෙයි ප්‍රින්සිපල්ගේ හිතත් මාරම විදියට දිනාගෙන තිබ්බේ තාත්තේ. එයා දැන් ඇමරිකාවේ නාසැකේ වැඩ කරන්නේ. මං උන්න ඔය දේ හින්ද තමයි තාත්තේ දෛවය කියන දේ මාරම විදියට විශ්වාස කරන්නේ. මගැති වැරදියක්වත් කියුණාද? නෑ 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 මුටි. මං ඔයාට නොකියපු එක කාරණාවක් තියෙනවා පුතා. මොකද තාත්ත? ඔයාට සහෝදරියක් හිටියා. මොනවා? තාත්ත මේ මොනවද කියන්නේ මට තේරෙන්නේ නෑ. එතකොට දැන් යකෝ ඉපදිලා දවස් දෙකකින් එයාට නැති වුණා. මං කැමති නෑ පුතා තවත් ඒ ගැන කතා කරන්න. එදා මට නැති වුණේ ඔයාගේ නංගි විතරක් නෙවෙයි. දැන් ওই දේවල් ගැන හිතන්න එපා තාත්තේ. ගියපු දේවල් ගිහිල්ලා ඉවරයිනේ. චුට්ටක් හිතන්නකෝ. දැන් අලුත් දේවල් ලැබෙන්නේ. ඒ දේවල් ගැන හිතන්න. දෙයියා කැමරියක් කමු. යා. තව දෙයක්. කවද හරි දවසක මං කසාද බැලුවා. දරුවෝ දුසිමක් හදලා තමයි නවතින්නේ. එතකොට තාත්තට මුළු බුරෝ මිනිබිරියෝ ගොඩක් ඉන්නවා. මොන හේතුවකටද මන් දන්නේ නැහැ කම්ලිනී. මං ඒ ගැන කිසිම දෙයක් එයාට කිව්වේ නැහැ. ඒක හරිම හොඳයි. ඒක එයාට කවදාකවත් කියන්නත් එපා. මොකද මම මං ගැන හිතනවට වැඩිය ඒ දරුවා ගැන හිතන්න ඕනේ. සේරටම වඩා උතුම් ඔයා කරපු පරිත්‍යාගයේ කම්ලිනී. ඔයාටමයි කියලා දරුවෙක් හදාගන්නේ නැතුව කුමරන්ව බලාගන්න ඔයාගත්තු තීරණය ඒක හරිම උතුම්. අද කුමරන් ලංකාවට එනවා. මම මේ යාව ගන්න දැන් එයා පෝටිකට යනකම් මං ඉන්නේ. හරි. අපි කතා කරගත්ත විදිහටම වැඩේ වෙයි. මට හොඳටම ෂුවර් අද හවස් වෙනකොට වැඩේ අපිට කළ ඉවර කරගන්න පුළුවන්. තාත්තා, good morning. Good morning. උදේ වැඩියෙන්ද මං ඇහැරවව වෙනවා. අද හදිස්සියෙම කුමරන් කතා කරලා ලංකාවට එනවා කිව්වා. මම මෙයා පික් කරන්න එයාපෝට් එකට. ඇයි අපිට කිව්වේ නැත්තේ? උදේම අවදි කරන්න තිබුණානේ. හැබැයි දුව මං නම් හිතන්නේ මේ වෙලාවේ ඔයා මේ ගමන තනියම යන එක එච්චර හොඳ නැහැ. ඉන්න මං ටගල් ලැස්තිලන්න. නෑ නෑ තාත්තේ. මං හිතන්නේ කුමරන්ව මං එකන් එන්නේ තනියෙන් ගියත් හොඳයි.
මට යට දෙයක් කියන්නත් තියෙනවානේ. අනිත් එක එයා කෝල් එක ගත්ත වෙලාවෙදිවත් මම කිව්වේ නැහැ මං ඉන්න තත්ත්වේ ගැන. ඒකකින්ද මං තනියෙන් ගිහිල්ලා එයත් එක්ක කතා කරන්නේ. නවන ඔන්න වාහනේ ලෑස්ති කරා. හැබැයි තෙල් ගහන්න ගියේ නැත්තම් පරක්කු. එහෙම කොහොමද වෙන්නේ? මං ඊ පෙට්‍රල් ගැහුවානේ. ඈ මට අමතක වුණාද දන්නේ නැහැ. හැබැයි ඒකනේ නවන දැන්නේ කියන්නේ. ඊයේ කිව්වනම් මං ගහනවා. මේ මේ වෙලාවේ මේ දරුව තනියම යන එක නම් මගේ හිතට එච්චර හරි නෑ. කො ලොකු නෝනා. තාම දේවාල කාමරේ. ලොකු මහත්තයා බය වෙන්න එපා. දිව්‍යා නෝන පරිස්සමට එයි. අපේ පුල්ලයාර සාමි ඉන්නවනේ. සිරඩලික ආසයි මුත්තු මුතු ආසයි මනසින් විඩ ආසයි එන්නවර තට්ටු මුත්තු විඩ ආසයි එන්න ඉද භූමි සත්‍යවර ආසයි சின்ன சின்ன ආසයි අපේ අප්පා අපේ ලකුණු උනාද බර කල්පනාවක්. දීවාලේ වැඩි වෙලා හිටියෙත් නෑ. ඒ මදිවට උදේට කාලත් නෑ. මගේ හිතට හරි නෑ චාලි. උදේ ඉඳලා මට මොකද්ද වගේ දැනෙනවා. අනේ අපේ ලකුණු උනා කියන්නේ දෙයියෝ අදහගෙන ඉන්න කාටවත් කරදරයක් නැති කෙනෙක් නේ. අපේ අප්පා එහෙම කෙනෙකුට දෙයක් දැනෙනවා කියන්නේ ඉතින් හරිම තමයි. ලකුණෝන අපේ අප්පා මටත් දැනিলা තියෙනවා ලකුණෝන. චාලි ඇත්තටම චාලිටත් දැනුණාද? මං කුමරන් ගැන පොදුම බයකින් ඉන්නේ චාලි. මං කීනින් දකින්නේ සරෙන් සරේ දකින්නේ මටත් දැනිලා තිනා ලොකුනෝන. ලොකුනෝන දිව්‍යනෝන ඇවිල්ලා සතියක් විතර ගියාට පස්සේ එයාගේ චර්යාව නම් මට ඇල්ලුවේ නෑ ලොකුනෝන. මොකද්ද චාලි මේ කියන්නේ? මං ඒ ළමයා ගැන හිතක් හිතුවේ නෑ චාලි. දෙයක් ගැන හරියටම දැනගන්නකම් ඒ ගැන කතා කරන්න එපා. දෙයක් හරියටම දැනගෙන ඊට පස්සේ කියන්න. මම මේ කියන්නේ හොයන්නේ බලන්නේ නැතුව නෙමෙයි ලකුණෝන. හොන්දට හොයලා බලන මගේ මේ ඇස් දෙකෙන් දැකලා. මොනවද? මොනවද චාලි දැක්කේ? කියන්න මට. ඉක්මනට කියන්න.
ලොකු නෝනා. මං කොහොමද එදායින් පස්සේ දිව්‍ය නෝන ගැන හොඳ විපරමින් හිටියේ. ලොකු නෝනට කියන්න ලොකු නෝන සැරෙන් සැරේ සැරෙන් සැරේ කාටද කෝල් කරනවා. හැබැයි එක්කෙනෙකුට මේ මං හොඳට ආගෙන හිටියේ. අපේ කුමරන් මහත්තයාගේ විස්තරත් එයාට කිව්වා. මේ මේ අර මේ ෆයිල් වල තියෙන ෆොටෝස් වාගයක් ෆොටෝ ගහලා ඉවත් යව්වා. ඕ අනේ පුල්ලයාර සාමි පල්ලා ලකුණ මම මේ කියන්නේ අපේ කුමරන් මහත්තයාගේ ඔෆිස් එකට සම්බන්ධ දේවලුත් ඒ මිනිහට යව්වා. පරණ කැසට් එක රෙකෝඩ් කරලා. ඔප්පි ඔප්පි මෙහෙමත් ගෑන් ලොකුණෝනට කියන්න මෙහෙම ගෑනු දකිදී මට කසාද බලින්නත් බය හිතෙනවා ලොකුණෝන. මට මේ හැම දෙයක්ම තේරෙන්නේ නෑ ලොකුණෝන. මම මේක ලොකුණෝනට කියන්න කීප සැරයක් ඇදු. ලොකුණෝන පිළිගන්න එකක් නැති වෙයි කියලා මං කිව්වේ නෑ. රටින් පනින්න බැරි වෙන හින්දායි මම පාස්පෝර්ට් එක අරන් තියාගත්තේ. දැන් කෝ පාස්පෝර්ට් එක තියනා ලොකුනෝන. ලොකුනෝන පාස්පෝර්ට් එකේ හැටියට නමත් වෙනස්. කෝ මහත්තයා එන්න. මගේ මහත්තයයි දරුවයි තමයි මගේ ජීවිතේ, මගේ හැම දෙයක්ම. මං උදේ හවස දෙයියන්ගෙන් ඉල්ලන්නේ ඒ දෙන්නව රැක බලාගෙන මට පරිස්සම් කරලා දෙන්න කියලා. හැලෝ අංකල්. හැලෝ
මට හරි බයයි අංක. අනේ අංකල් දිව්‍ය ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ නේ. දන්නේ නැහැ මට හොයාගන්න විදියක් නැහැ ආව. මොකද අංකල් මන් දැන් කරන්නේ? මට මගේ ඔළුව විකාර වෙලා තියෙන්නේ අංක. මට කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. අනික අනික කාටද අංකල් අපිව මරන්න ඕනේ? අංකල් අංකල් කෙනෙක්ව හැප්පෙන්න තරම් හයියෙන් ආවේ නැහැ අංකල්. අංකල් පිළිගන්නකෝ. අනික ඒ ආපු වේගෙට මට හොඳටම ෂුවර් එකක් තියෙනවා මේ මිනිස්සයව හැප්පුන්නේ නැහැ කියන එක. අංකල් අනික දිව්‍ය හිරේට යන සුදුසු තත්ත්වක නෙමේ අංකල් ඉන්නේ. අංකල් චුට්ටක් තේරුම් ගන්න අංකල්. මට මේ දේවල් කියන්න කෙනෙක් නැහැ අංකල් වෙන. අංකල් දිව්‍යට අංකල් වීසා තියෙන හින්දා අංකල් රටින් පිට වෙන්න ලේසි. අංකල් එයා වෙනුවෙන් මම බාර වෙන්නම් ගිහිල්ලා. ඒක තමයි අංකල් මට එයා වෙනුවෙන් කරන්න තියෙන අංකල් එකම දේ අංකල්. අනේ ප්ලීස් අංකල් මං වෙනුවෙන් මේ උදව්ව විතරක් කරලා දෙන්න. අනිත් එක අංකල් මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. මං අංකල් දිව්‍ය වෙනුවෙන් හිරේට ගිහිල්ලා බාර වෙන්නම්. හැබැයි ඊට කලින් මට මගේ අතින් වැරදිච්ච ලොකු දෙයක් තියෙනවා. ලොකු දෙයක් තියෙනවා හදාගන්න. ඇයි වහෙම කියන්නේ අංක? මං දරුව වෙනුවෙනුයි දරුවගේ අම්මා වෙනුවෙනුයි මං හිරේට යන්නේ අංක. හැබැයි මං පොලිසියට බාර වෙන්න කලින් මගේ අතින් ලොකු වැරද්දක් වුණා. ලොකු වැරද්දක් වුණා. මට ඒ දේ හදාගන්න ඕනේ අංක. මට ඒ දේ හදාගන්න ඕනේ. හරි අංක. අපේ පුංචි මහත්තයා. ලොකුනෝනා. ලොකු මහත්තයා. ලොකුනෝනා. පුතේ. Thank you.
මට සමාවෙන්න තාත්තේ. මගේ අතින් ඉන්නේ මට සමාව ගන්න බැරි වැරද්ද. තාත්තට පුළුවන් නම් විතරක් මට ඒ වැරද්දට සමාව දෙන්න. මාගුතා, මේ ලෝකේ ඉන්න ඕනම තාත්ත කෙනෙකුට තමන්ගේ දරුවන්ට සමාව දෙන්න පුළුවන්. මං ඔයාට පොඩ්ඩක්වත් තරහ නෑ මයි පුතා. එක අතකට ඔයා කරපු දේ නිසා මං හැම දෙයකින්ම නිදහස් වුණා. දරුවෝ නිසි වයසට ආවම ඒගොල්ලන්ට වගකීම් බාර දෙන්න ඕන පුතා. ඒක තමයි හරි. ඔයා මට ඔප්පු කරලා පෙන්වුවේ ඒ කාරණේයි. මට ඔයා ගැන ආඩම්බරයි පුතේ. හරි. හැම දෙයක්ම වුණා. අපි ඒ ගැන හිමීට කතා කරමු පුතේ. මෙතනින් වාඩි වෙන්න බුද. මං කලබල වැඩි උනායි කියලා මට තේරෙනවා තාත්තේ. අනික දිව්‍ය දීපල වලටයි සල්ලි වලටයි ද මෙහෙම කරේ. එයා ලස්සන්ට අපේ හිත දිනාගත්තා. විශේෂයෙන් මගේ. පුතේ, ඔයා වුණත් ඔයා අපේම දරුව වුණත් සල්ලි වලටයි දීපල වලටයි තියෙන ආශාව නිසා එක මොහොතකට හරි අපිට කරේ තේ දෙයම නෙවෙයිද? දිව්‍ය වගේ පිටගෑනියෙක් එහෙම නොකරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? මට මංගෙන ලැජ්ජයි තාත්තේ. මට මංගෙන ලැජ්ජයි. මට සමාව දෙන්න. මං කරපු වැරදි සේරවන්ටම මට දඩුවම් හම්බෙලා තියෙන්නේ. මං පොලිසියට ගිහිල්ලා බාර වෙනවා තාත්තේ. පුළුවන් නම් මට සමාව දෙන්න තාත්තේ. අම්මේ සමාව දෙන්න. ඔයාලා දෙන්නට පොරොන්දු වෙනවා. මං කවදා හරි හිරෙන් නිදහස් වෙලා එනවා. ඒ ආවට පස්සේ හොඳ පුතෙක් විදියට
මං ඔයාලත් එක්ක ඉන්න එකල් මං පොරොන්දු වෙමි අම්මේ තාත්තේ. අනික තාත්තා ගැන මට ගොඩාක් ආදරයක් ඇති වුණේ, හැඟීමක් ඇති වුණේ. දිව්‍ය අම්ම කෙනෙක් වෙන්න යනවා කිව්ව වෙලාවෙ තාත්තේ. දරුවයි දරුවගේ අම්මයි වෙනුවෙන් මට කරන්න පුළුවන් කැප කිරීම මං කරනවා. තාත්තා කෙනෙක් විදියට මට කරන්න පුළුවන් දේ මං කරනවා. ඔහොම ඉන්නකෝ. ඔයා මගේ එකම පුතා. ඔයාට සමාව දෙන්න මට බැරිකමක් නෑ. පොලිසියට යන්න ඕනෙත් නෑ දැන්. ඒ මිනිස්සයා මැරිලා නෑ. එයා හොඳට ඉන්නවා. අනිත් කාරණේ තමයි පුතේ, වාගේ හිත රිදුනත් තව ඇත්තක් තියෙනවා ඔයත් එක්ක කියන්න. දිව්‍යයට බබෙක් හම්බෙන්න එන්නවා කියන කතාව ඇත්තක් නෙමෙයි, ඒක බොරුවක්. අපි හිත දිනාගන්නයි එහෙම කියලා කියන්නේ. මේ අහන්න පුතේ, මේ හැම දෙයක්ම අම්මටයි මටයි දැනගන්න හම්බුනේ අපේ මේ චාලි නිසා.